අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත ගෑස් මිල අහස උසට නැගී ඉතිහාසයේ ඉහළම ගෑස් මිල වැඩිවීම ප්‍රතිශතය 84% ඉක්මවයි පිටි සහ සිමෙන්ති මිලත් ඉහළට කිරිතේ රයිස් බත් පැකට් රුපියල් 10කින් ඉහළ දමයි පාන් ගෙඩියත් රුපියල් 5කින් නංවයි පාලකීන්ට ජනතාවගෙන් දරුණු චෝදනා ඉන්ධන මිලත් වැඩි කරන්න තෙල් සංස්ථාව ඉල්ලයි රට පාලනය කරන්න බැරි නම් පුළුවන් කෙනෙක්ට දීලා ගෙදර යන්න සජිත් පවසයි බහන්න මිල වැඩිවීමට අපිත් කැමති නෑ ඒත් කරන්න දෙයක් නෑ පොදු ජන පෙරමුණු ලේකම් මන්ත්‍රී සාගර කියයි ආණ්ඩුව දැන් පඹයගේ ගානට වැටිලා ජනතා විමුක්ති පෙරමුණෙන් චෝදනා අගමැති සහ වර්ජනය නොකරන ගුරු වෘත්තීය සමිති නියෝජිත පිරිසක් අතර හමුවක් පොහොර හිඟේට අදත් ප්‍රදේශ රැසක ගොවි ජනතාව විරෝධතාවේ මාස 5කට පසු අඩුම කොවිඩ් මරණ අද දින වාර්තා වෙයි මරණ 23ක් ඩෙල්ටා ප්‍රභේදයේ යලිත් රට තුල මතුවිය හැකි නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්න විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි දැන් දේශීය පුවත් පාලනයෙන් ගිලිහුණු බහන්න මිල ජනතාවට දැඩි පීඩාවක් එල්ල කරමින් තිබෙනවා ගෑස් තිරිකු පිටි මිල සහ සිමෙන්ති මිල ඉතා විශාල ප්‍රතිශතයකින් මේ වන විට ව්‍යාපාරිකයන් විසින් ඉහළ දමා අවසන් ගෑස් මිල ඉතිහාසයේ ඉහළම වැඩිවීම මෙවර වාර්තා කර තිබෙනවා ඉන්නොලවිතන ඉහළ යන බහන්න මිල සිමෙන්ති සඳහා බලපෑම් එල්ල කළේ රුපියල් 93කින් මිල ඉහළ දම්වෙන් අසරණ මිනිසුන් වේලක් දෙකක් සරි කර ගැනීමට රොටියක් පුච්චා ගන්නා තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10කින් ඉහළ දැමීමටයි රජය ලබා දුන් අවසරෙන් ව්‍යාපාරිකයින් කටයුතු කර ඇත්තේ ආණ්ඩුව තමන්ට ඕන මුදල් හොයාගන්න සල්ලි අච්චු ගහනවා දවල් රෑ නැතුව ආණ්ඩුව තමන්ගේ වැඩේ කරගන්න සල්ලි අච්චු ගැහුවට මිනිස්සු මොකද කරන්නේ මෙච්චර අමාරු කාලෙක මිනිස්සු මෙරි මෙරි ජීවත් වෙනකොට බොහොම අමාරුවෙන් පණ ගැට ගහගනිද්දිත් ඉතිහාසයේ වැඩිම ප්‍රතිශත වලින් බහණ්ඩ මිල වැඩි කරනවා දියවන්නාව තරණය කරපු අය වීදුරු කළු කරපු වාහන වල යන ලොකු මහත්තුරු මන්දිර වල වලව් වල AC කාමර වල අපාර්ට්මන්ට් වල සුඛෝපභෝගී ජීවිත ගත කරන රටේ තීන්දුව తీරන ගන්න උන්නහෙලට තේරෙන්නේ නැහැ තමයි මෙහෙම බඩු මිල වැඩි වුණාම අහිංසක මහජනතාව ජීවත් වෙන්නේ කොහොමද කියලා රටේ මිනිස්සුන්ට කන්න තියා උලා කන්නවත් බැරි වෙන විදිහට ව්‍යාපාරික ප්‍රජාවට මිල తీරණය කරන්න ඉඩ දීලා රටේ මිනිස්සු Tamange ඡන්දෙන් බලයට පත් කරපු අය සැපසේ පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා ආණ්ඩුව ලබා දුන්නු අවසරය නිසා ඊයේ රාත්‍රියේ ඉඳලා මේ දක්වා පැය කිහිපයක් තුල වැඩි වූ බහණ්ඩ තමයි මේ රජයේම සමාගමක් වන ලිට්‍රෝ සමාගම ඉතිහාසයේ ප්‍රථම වරට ගෑස් මිලේ විශාල වැඩි කිරීමක් සිදු කළා. ඉතින් රජය තමන්ගේම ආයතනයක් හරහා රටේ මිනිස්සුන්ට මෙහෙම කරද්දී පෞද්ගලික අංශයේ මොනවා නොකර ඉඳීද? ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1257කින් වැඩි කළා. ඒ අනුව ඒ රුපියල් 2750ක් දක්වා ඉහළ ගියා. ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වැඩි වී තිබෙනවා 84%ක් වැනි ඉහළ ප්‍රතිශතයකට කිලෝග්‍රෑම් 5 රුපියල් 598ක්ව පැවති අතර රුපියල් 503කින් ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමුව අතර ඒ රුපියල් 1101ක් දක්වා ඉහළ ගියා කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයකුත් 84%කට වැඩි මුදලකින් ඉහළ ගොස් තිබෙනවා කිලෝග්‍රෑම් 2.5 රුපියල් 289කට පැවති අතර රුපියල් 231කින් ඒ වැඩි කිරීමත් සමග රුපියල් 520 දක්වා ඉහළ ගියා. මේ අනුව කිලෝග්‍රෑම් 2.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිලක් 80%කට ආසන්න මුදලකින් ඉහළ ගොස් තිබෙනවා. හැබැයි මේ මිල ගණන් වැඩි කරලා පැය කිහිපයක් තුල යලිත් සුළු මුදලක් අඩු කරන්න ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කරලා තියෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ඔවුන් ඊයේ රාත්‍රියේ වැඩි කළා රුපියල් 1257ක් ලෙස. එය රුපියල් 75කින් අඩු කර තිබෙනවා. කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් ඊයේ රාත්‍රියේ රුපියල් 503කින් වැඩි වූ අතර එය රුපියල් 30කින් අඩු කර තිබෙනවා. ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක් රුපියල් 231කින් වැඩි කළ අතර අද දහවල් වන විට එය රුපියල් 14කින් අඩු කර තිබෙනවා. ලාෆ් ගෑස් සමාගමද සිය මිල ගණන් වැඩි කළා. 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් වැඩි කළ අතර එය රුපියල් 2840ක් දක්වා ඉහළ ගියා. ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් 153කින් ඉහළ ගොස් තිබෙනවා.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 393කින් වැඩි කිරීමට ලාහ් ගෑස් සමාගම කටයුතු කළ අතර එහි නව මිල රුපියල් 1136ක් දක්වා ඉහළ ගියා. කිලෝග්‍රෑම් 5ක ලාහ් ගෑස් සිලින්ඩරයක් ඉහළ ගොස් ඇත්තේ 52 ඉක්ම වූ ප්‍රතිශතයකින්. අමතක කරන්න බෑ ලාහ් ගෑස් සමාගම අගෝස්තු මාසයේ ඒ කියන්නේ මීට මාස 2කට පමණ පෙර සිය ගෑස් මිල වැඩි කරා. ඒ කියන්නේ මාස 2ක් තුල ලාහ් ගෑස් සමාගම රුපියල් 1347කින් කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් වැඩි කර ඇති අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් මාස 2ක් ඇතුළත රුපියල් 538කින් වැඩි කර තිබෙනවා. ඇතම් විට අපේ රටේ මේ සම්බන්ධයෙන් සුවා බලන අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට ඒවා අමතක ඇති. මේ මිල වැඩි කිරීමට ප්‍රධාන වශයෙන් හේතුවක් වුණේ පසුගිය වසර එකහමාර තුර ලෝක වෙළඳපොලේ LP ගෑස් වල මිල ඉතාමත්ම අසාමාන්‍ය විදියට වැඩි වුණා. ඊට අමතරව රුපියල් අව ප්‍රමාණය වීම ආදී කාරණා කොවිඩ් අර්බුදය හමුවේ ලෝකයේ මේ ප්‍රවාහන කටයුතු වල ඇති වූ අර්බුදත් හේතු කරගෙන ඒ පිරිවැය වැඩි වුණා. දැන් මේ තත්ත්වයක් යටතේ ගෑස් සමාගම් විශාල අලාභ ලබන තත්ත්වයට පත් වුණා. මෙහිදී රජය ඇතරම මේ මිල පාලනය පසුගිය සතියේ අයින් කරා. ඒ අනුව මේ වෙළඳ පොළ ප්‍රවාහයන්ට අනුව මිල තීරණය වීමේ අවකාශය ලැබලා දුන්නා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මේ ගෑස් මිල අපි වෙනස් කරේ. මින් ඉදිරියට ගෑස් මිල වෙනස් වීම ඉහළ යාම හෝ පහළ යාම මේ ලෝක වෙළඳ පොලේ ගෑස් මිල වෙනස් වීම අනුව සිද්ධ වෙනවා. සීත ඍතු අවසානය සමග ජනවාරි පෙබරවාරි මාස වෙනකොට මේ මිල අඩු කිරීමේ හැකියාවක් අපිට ලැබෙයි. ගෑස් මිල කළමනාකරණය කරමින් පාරිභෝගිකයන්ට ගෑස් ලබා දීම තමයි රජයක් කළ යුත්තේ. සේ කිරීමට තමයි රජයක් තියෙන්නේ. මේ අවස්ථාවේදී අපි කියනවා ගෑස් වැඩිම පිටිපස මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙලා තිබෙනවා. රුපියල් 300කින් මිල වැඩි කරා නම් අද පාරිභෝගිකයට සහනයක් තිබෙනවා. අද පාරිභෝගිකයට සහනයක් නැහැ. වියදම අඩු කරන්න, ජීවන බර අඩු කරන්න, මේ ගෑස් මිල අඩු කරන්න, මේ බඩු මිල අඩු කරන්න කියලා දැවැන්ත උද්ඝෝෂණ රැල්ලකට අපි යාම සඳහා සූදානම්. බොහෝ විට එදා වේල හරිහම්බ කරගන්න ජනතාව තමන්ගේ වේල් කිහිපයක් සරි කරගන්නේ රොටියක් ආහාරයට ගනිමින්. තිරිඟු පිටි මිලත් රුපියල් 10කින් වැඩි කළා. කලින් රුපියල් 87යි, දැන් රුපියල් 97ක් ගෙවන්න සිද්ධ වෙලා. මේ මිල වැඩිවීමත් එක්ක කිරිතේ, බත් පැකට් සහ කොත්තු රොටි ඇතුළු ආහාරවල මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කරන්නේ. අපි ශෛලෝග්ගේ මස් රාත්තරණ වගේ මේ මිල ගණන් වැඩි වෙනකොට අපේ බඩතර කරන මිල ගණන් වැඩි කරන්නේ නැහැ. අපි මේ වෙලාවේ පාරිභෝගික ජනතාව මේ වෙලාවේ සමාජයේ පත් වෙලා තිබෙන තත්ත්වයේ ආණ්ඩුවට වඩා මානුෂීය බවට පත් වෙලා අපි කෑම් පැකට් එක මිල රුපියල් 10ක් වැඩි කරන්න තීරණය කළා. එතකොට ඒ දිනපතායි ගන්න පාරිභෝගිකය දන්නෝ 130 ගත්ත කෑම එක 140 වෙලා තිබෙනවා. ඒ අනුව ෆයිඩ් රයිස් එක රුපියල් 10ක් මිල වැඩි වෙනවා. කොත්තුවක මිල රුපියල් 10ක් වැඩි වෙනවා. කෑම් පැකට් එක මිල රුපියල් 10ක් වැඩි වෙනවා. ඒ වගේම කිරිතේක රුපියල් 60 දක්වා වැඩි වෙනවා. රුපියල් 50යි කිරිතේක රුපියල් 60 දක්වා වැඩි වෙනවා. ප්ලේන් ටී මිල වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම කෙටි කෑම වල මිල ගණන් වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. මේ රොටියට නම් මිල ගාන වැඩි කිරීමක් සිදු වෙනවා. මොකද මේක තුලින් ජීවත් වෙන සෑහෙන පිරිසක් ඉන්නවා. වේලකට පාන් කෑල්ලක් හරි කාලා ඉන්න ජනතාවත් අපේ රටේ ඕන තරම් ඉන්නවා. බේකර් හිමියන් පවසන්නේ මේ බහන්න මිල ඉහළ යාමත් එක්ක අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක් රුපියල් 5කින් ඉහළ දමන බබයි. පාලන මිල ඉවත් කිරීම හරහා සිමෙන්ති මිලත් ඉහළ ගොස් තිබෙනවා. සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක කොට්ටයක් රුපියල් 93කින් ඉහළ ගොස් තිබෙනවා. පාලන මිල ඉවත් කිරීමත් සමගම කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 250කින් මීට දින 2කට පෙර ඉහළ ගියා. ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක් රුපියල් 100කින් ඉහළ ගියා. රජය පාලන මිල ඉවත් කරනවා. ව්‍යාපාරික ප්‍රජාව බහන්න මිල ඉහළ දමනවා. මේ සියල්ලගින් පීඩාවට පත්වන රටේ ජනතාව බහන්න මිල මෙලෙස ඉහළ යාම පිළිබඳව දැක්ුවේ මෙවන් අදහසක්. දුක තමයි ඉතින්. දාරා ගන්න මේ ඇන්ඩිලා ඉන්නේ දැන් දවස්වල පේනවනේ. සල්ලිත් නා ගෑස් ගන්න දරලිප තමයි පාවිච්චි කරන. ෆ්ලැට් වලත් ගිනි ගන්න දරලිප පාවිච්චි කරොත්. කරදරයිනේ නේද කාටත්. ආයි ජීවිතේට මිනිහෙකුට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. පාලන මිලක් නැහැ කියන්නේ රජයක් නැති එකනේ. රජයක් ඕනේ නැති අපිටත් පුළුවන් මේ පාලනය කරන්නට. දරා ගන්න ඉතින් අමාරුයි දැන් හැමදේම ගණන් ඉදින්. ආපෝ ගොඩක් අමාරු වෙනවා. අපි ආයෙමත් එක වෙන ඡන්දයක් දෙන්නෙම නැහැ. ආණ්ඩු වෙනස් වීමකින් හරි මොනියම් ක්‍රමකින් මේ අනවිදි වෙනස් කළ යුතුයි. අහිංසක මිනිසුන්ට වැඩි. හරි වැඩිච්ච හොඳයි. තව ටික වැඩි වෙන්න ඕනේ. එතකොට මිනිසුන් තේරෙනවා මේක යගේ. ඔළුව අතකලා ටොකන දුන්නා අපි තමයි රවටුනේ. පිටියකින් කිරියකින් ආඩි ඔක්කොම හංගාගම වැඩි කරනවා. වැඩක් නැහැ කියලා මේ දේශපාලනඥයන්ගේ වැඩවල. කියන්න දෙයක් නැහැ මේවන. සහනයක් ඉදින් බලන්න කියලා කියන්නේ කියන්නේ මේ අඩු කරලා හරි මේ කරලා අපිට සහනයක් දෙන්න කියලා කියන්නේ අපි. මේ ආණ්ඩු වලන් අන්තිම හොඳම හොඳයි ආණ්ඩු. අපිට ආදායම් මාර්ගයක් නැහැ අපිට. පිටිත් නැහැ. අන්තසරණයි. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ඉස්සලාම ජන ජීවිතේ දුක ජීවිතේ ජනාධිපතිතුමා හිතන්න ඕනේ. ඊට පස්සේ රටගෙන මේ මහා පාරවල් ගැන අරවාගෙන මෙව්වගෙන හිතන්න. අපි පෙන්ෂන් ගත්ත දාට පහුවෙන් සල්ලි ඉවරයි. අම්බ කියලාත් මදි වෙලා තියෙන්නේ දැන්.
මේසෙට තමයි බලාපොරොත්තුවක් ඇතුනේ මේ රජයෙන් සහනයක් තියෙයි කියලා ඒ සහනය නෑ මහත්තය කියන්න තියෙන එච්චරයි කඩේට ඕන විදියට වැඩේ වෙන්නේ ඉතින් ඇත්තටම පාලනයක් නැහැ ආණ්ඩු වැඩක් නැහැ ආඩුමිල ගැන කියන්නේ නන්නත්තර මිනිස්සු නේ පොඩ්ඩක් හිතන්න අපි නන්නත්තරයි නන්නත්තරයි ඇයිද ඉතින් වෙන මොනව කරන්නද අතිවිශිෂ්ටයි කන්න වෙන්නේ හිඟා තමයි කන්නනේ දෙයියන්ගෙන් පීතයි ඉතින් අපිට හොඳටම කරාසෝ අපිව තීරා මිල වැඩි කරනවට අපිත් කැමති නැහැ මන්ත්‍රී සාගර පවසනවා ආණ්ඩුව මැරිලා මන්ත්‍රී කිරියැල්ල ප්‍රකාශ කළා ආණ්ඩුව පඹයගේ ගානට වැටිලා මන්ත්‍රී විජිත හේරත් පවසනවා මේ භාණ්ඩ මිල ඉහළ දැමීම පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසෙන කතා රට තුල ක්‍රියාත්මක වෙන අදක්ෂ ආර්ථික පරිපාලනය තුල තමයි මේ මහා ඛේදවාචකය අපිට මූණ දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ රට පාලනය කරන්න බැරි නම් පුළුවන් කණ්ඩායමකට බාර දීලා දෙයියන්ගේ නාමයට කරුණා කරලා ඉවත් වෙන්න ලෝක වෙළඳපොලේ තියෙන මිල ගණන් එක ලංකාවේ දැඩි භාණ්ඩ හිඟයක් ඇති වුණා. මේ සියල්ලම తాවකාලිකයි. මේ අඩු කරන්න හැකි පළවෙනි අවස්ථාවේදී අපි මේ මිල ගණන් අඩු කරන්න කටයුතු කරමු. වෙළඳපොළ ආර්ථිකය තුලින් මිල පාලනයක් කරන්න පුළුවන් වෙළඳපොළට පබරයි. මාකටි ක්‍රම කියන්නේ ඒකනේ. මේකට අබුදාන නිලධාරීන් ඉඳලා මේ බඩු මිල පාලනය කරන්න බෑ. මිනිස්සුන්ට ජීවත් වෙන මාර්ගයක් නෑ. ආණ්ඩුව මැරිලා. දැන් ඉතින් දාන දෙන්න විතරයි තියෙන්නේ. භාණ්ඩවල මිල වැඩිවීම කියන එක අපි කැමති දෙයක් නෙමෙයි. නමුත් මේ කෝවිඩ් වසංගත තත්ත්වයත් එක්ක මේ ලෝකයේ භාණ්ඩ මිල බොහෝ සෙයින් වැඩි වී තිබෙනවා නිෂ්පාදනය අඩු වීමක් සමග. නෙළුම් පොහට්ටුවට වැඳගෙන ගිය ජනතාවාද ඒ අයගේ අම්මා මුත්තා මතක් කරන තත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ. ඉදිරි මැතිවරණ සමයේදී දුප්පත් මිනිස්සුන් ගෙවල් වලට කුකුල් බටව හරි මේගොල්ල දෙනවා සොයන රැකියා කරන්න කියලා ඉවරලා ඡන්ද ගන්න. මේ ලෝකයේ පවතින ප්‍රායෝගික යථාර්ථයන් පිළිබඳ අබමල් රේණුකවත් අවබෝධයක් නැති අය අහනවා ලෝක වෙළඳපොලේ මිල වැඩි වෙනකොට ලංකාවෙත් මිල වැඩි වෙනවා නම් ලෝක වෙළඳපොලේ මිල අඩු වෙනකොට ලංකාවෙත් මිල අඩු වෙනවා නම් ලංකාවට ආණ්ඩුවක් තිබිල මොකටද කියලා පාලනය කළ නොහැකි සාධක ආණ්ඩුව කාගේ තිබුණත් පාලනය කරන්න බැහැ මේ වැඩි වෙන ජීවන වියදම පවුලකට මාසයකට කොච්චර වෙනවද රුපියල් 500ක් 1000ක් නෙමෙයි පවුලකට මේ වැඩි වෙන ජීවන වියදම 90 රුපියල් 10000ක්වත් අඩුම ගානේ මේ වැඩි කිරීම හරහා දරන්න සිදු වෙනවා අපි සියලු දෙනාම දන්නවා රටේ දේශීය ආදායම හා විදේශීය ආදායම විශාල ලෙස කඩා වැටලා තිබෙනවා වැට් බද්දෙන් තමයි රජයට විශාලතම ආදායම ලැබෙන්නේ මේක හරියට අර කුඹුර රකින්න ඉන්න පඹය ගහලා තිනවා. හැබැයි සත්තු එනවා මේ වත්තේ තියෙන පළදාව කන්න. සත්තු ඇවිල්ලා පඹයව බියවද්දලා පළදාව කාලා යනවා වගේ වැඩක්. අද ඒ තත්ත්වෙටපත් වෙලා තියෙන්නේ. කොම්පැනි කාරෝ ඇවිල්ලා මිල තීරණය කරනවා. ඉතින් ආණ්ඩුව අර පඹයගේ තත්ත්වෙට ගහන්නට වැටලා තියෙන්නේ. බහන්න මිල අහස උසට ඉහළ නැගෙමින් පවතින මොහොතක ජනතාවගේ කර මතට තවත් බරක් පැටවෙන ලකුණු දැන් පහළ වෙමින් පවතිනවා. ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා අද රජයෙන් ඉල්ලා සිටියේ ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් පවතින බවයි. මිල ඉහළ නොදමා එය දරාගෙන සිටීමට රජය උත්සාහ කළද ඕනවට වඩා බර උස්සන්න ගියොත් කොන්ද කැඩෙන්න ඉඩ ඇති බවයි විෂය භාර අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා අද ප්‍රකාශ කළේ. අද වෙනකොට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14.56ක පාඩුවක් संस्था लबन डीजल वलिंग रुपयाल तीस मे अगोस्त मसे तीसोट रुपयाल बिलियन हेत्व पाड़ अभी लबन खनिजल संस्था मे वगे अवस्था गति सिधुकल प्रधान कारण इंधन मिल इहल मे संबंधे अवधान योम करो अभी मे मस मिल पदन कर जून मिल वेडिक बर्र पतल मिल इले मैथ इतिहास वार्ता इहल मिल वेडिवेला तीन अभी पुलवंतर दराग इन ओन बर उम कुंदीन මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරලා අමාත්‍ය ආණ්ඩුවට පුළුවන් නම් යම් සහනයක් දෙන්න. ඒ ආණ්ඩුවේ සහනය දුන්නොත් මිල වැඩි කිරීමක් කරන්න වෙන්නේ නැහැ. ඒක අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කරලා බලනවා. රට ගොඩ ගැනීමට තියෙන එකම මඟ විදියට අපි දකින තෙල්සා ගෑස් සම්පත ගොඩ ගැනීමට අවශ්‍ය නීති රාමුව 6 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත. මේ ප්‍රාර්ථනාව නම් මිල අඩු වේවා කියලා. ප්‍රාර්ථනා කරපු පමණින්ම ඒක සිද්ධ වෙනව නම් මොනවා කරන්න බැරිද? අද හෙට මිල වැඩි වීමක් වෙන්නේ නැහැ කියලාත් බය නැතුව කියන්න පුළුවන්. අද පොලිමේදී තෙල් ගහලා වැඩක් නැහැ. අද හෙට නම් මිල වැඩි වීමක් ඒ සාතිකේ මන් දෙනවා. මාස 5කට පමණ පසු මෙරට දෛනික අඩුම කොවිඩ් මරණ අද වාර්තා වුණා. වාර්තා වූ මරණ සංඛ්‍යාව 23. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13354 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව.
දින 151 එකකට පසු දෛනික අඩුම කොවිඩ් මරණ අද වාර්තා වුණා. ඒ මරණ 23ක් ලෙසයි. මිය කී පුත්කලින් අතරට කාන්තාවන් 12ක් හා පිරිමි පුත්කලින් 11ක්ද ඇතුළත්. මීට පෙර කොවිඩ් මරණ 23ක් වාර්තා වී තිබුණේ පසුගිය මැයි මස 11 වනදායි. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 13,354 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනයේ වී මෙරට තුල වයස අවුරුදු 18ට වඩා අඩු දරුවන් 71 දෙනෙකු මියකුස ඇති බව ළමා රෝග හා මරණ පිළිබඳ ජාතික වැඩසටහනේ කළමනාකරු වෛද්‍ය කපිල ජයරත්න මහතා ප්‍රකාශ කළා. පසුගිය සතිය වන විට ළමයින් අවුරුදු 18ට අඩු 69,130ක් වාර්තා වෙලා තියෙනවා කොවිඩ් රෝගය වැළඳුණු. මේ දරුවන්ගෙන් අද වන විට දරුවන් 71ක් මියගොස් තියෙනවා. බැලුවොත් මේ ළමා මරණ වාර්තා වුණු විදිය අගෝස්තු මාසේ 25ක් වුණා, සැප්තැම්බර් මාසේ 19ක් වුණා. ඔබට ප්‍රස්ථාරයක් ලෙස පෙන්වුවොත් මේ විදිහටයි එම වාර්තා වීම සිදු වුණේ. මාසයයි අවුරුද්දයි අතර ළමයි 17 දෙනෙක් හිටියා. අවුරුද්දයි අවුරුදු 5යි අතර ළමයි 13 දෙනයි, 6යි 12යි අතර 12 දෙනයි, 13යි 15යි අතර 5 දෙනයි, 15ට වැඩි ළමයි 3 දෙනයි. මේ අයගෙන් බහුතරය මිය ගියේ, ඒ කියන්නේ 54%ක්ම 80%ක් මිය ගොස් තිබුණේ රෝහල තුල. නමුත් අවාසනාවන්ත ලෙස ළමයි 5 දෙනෙක් නිවසේම මිය ගොස් තියෙනවා. තවත් 8 දෙනෙක් රෝහලට එන අතරවාරයේදී මිය ගොස් තියෙනවා. ඒක 120%. කොළඹ සෞඛ්‍ය කලාපයෙන් සහ කොළඹ නගර සභාවෙන් 22 දෙනෙක් මැරලා තියෙනවා. 48 දෙනෙකුටම සංකූලතා රෝගාබාධ සංකූලතා තිබුණු දරුවන්. අවුරුදු 15ට වැඩි දරුවන් 3 දෙනෙක් සිටියා. මේ 3 දෙනාගෙන් කාටවත් සංකූලතා තිබුණේ නැහැ. මේ අතර ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් රට තුළ යලිත් ඩෙල්ටා වෛරසය ව්‍යාප්ත විය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ මොහොත වෙන විට අපි මතක තබා ගත යුතු දෙයක් තමයි මේ අඩු කරගෙන තියෙන්නේ අපේ රටේ ඩෙල්ටා ප්‍රභේදය කියන එක. ඒ කියන්නේ දැනට අපේ රටේ තියෙන වෛරස් වලින් 99%ක්ම වාගේ ඩෙල්ටා ප්‍රභේදය. එතකොට අපි ඩෙල්ටා ප්‍රභේදය වෙනස් වෙලත් නැත්නම් අපි වෙනස් වෙලත් නැත්නම් අනිවාර්යයෙන්ම අපි ආයෙත් මේක පැතිරෙන්නට ඉඩ දුන්නොත් ආයෙ අලුත් ප්‍රභේදෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඩෙල්ටා ප්‍රභේදයම උනත් නැවත නැගලා ආපහු යන්න පුළුවන්. ඒක බොහෝ රටවල් වල සිද්ධ වුණා. කොවිඩ් රෝගීනුත් අපිට සම්පූර්ණයෙන් නිදහස් වෙන්න තව අපි දන්නේ දශක ගණනාවක් යන ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේකෙන් ආරක්ෂා වෙන්න නම් සෞඛ්‍ය පුරුදු පිළිපැදීමයි වැදගත් වෙන්නේ. වයස අවුරුදු 20 30 අතර සලසවි සිසුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණා. අද සිට ලබන සිකුරාදා දින දක්වා තමාට ළඟම පිහිටි විශ්වවිද්‍යාලය වෙත ගොස් එන්නත ලබා ගත හැකි බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ. අධ්‍යාපන අමාත්‍යවරයා බියනොවී ලබන 21 වනදා පාසල් ආරම්භ කිරීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. පාසල් ආරම්භ කිරීම ආණ්ඩුවේ වගකීම බවත් එසේ කිරීමට අපොහොසත් වීම රජයේ දුර්වලතාවයක් බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය නරාහිම්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදුටුවා. ඒ පාසල් ආරම්භ කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමටයි. ඇත්තෙන් මැදිහත්කරුවෙකු වශයෙන් මම නැහැත්ති හැම වෙලේම උදව් කරන්න. මේවා අපි කියනකොට අපිට කියන ආණ්ඩුවට කඩ යනවා කියලා. අපි ආණ්ඩුව කඩ යන ජාතිය නෙමෙයි. අපි ආණ්ඩුව හැදුවා. ඒ වගේම තමයි ආණ්ඩුවේ වැඩිමහල් ගෙනන කෙලිමන ගන්නත් අපට අයිතියක් තිබෙනවා. ඒක මේ කඩයෑමක් නෙමෙයි. මෙතෙන්දී අපි මේ මැදිහත් වෙන්නේ මොකක් කාරණාද? මේ දරුවෝ ගැන මේක ගුරුවරු කල්පනා කරන්න ඕන දෙයක් කියන එකයි මම කියන්නේ. අධ්‍යාපන ඇමතිතුමාට කියන්නේ බය නැතුව ඉස්කෝල පටන් ගන්න. එක්කෙනෙක්වත් පටන් ගන්න ඕන නැතිව ගුරුවරු එනවා. ඒක ආණ්ඩුවේ වැඩක්. එහෙම නැත්නම් ආණ්ඩුවේ දුර්වලතාවයක් එතන තියෙන්නේ. ගුරුවරු විදුහල්පතිවරු 21 වෙනිදාට පාසල් ආරම්භ කිරීමට කටයුතු කරනවා. විවිධ බලපෑම් තර්ජන තියෙනවා. හැම ගුරුවරයෙකුටම විදුහල්පතිවරයෙකුටම කියන්න තියෙන්නේ බලපෑම් වලට තර්ජන වලට බය දරුවෝ ප්‍රාණපේට අරගන්න කාටවත් ඉඩ තියන්න එපා. 21 පාසල් ආරම්භ කළාම ගිහිල්ලා ඉස්කෝල වල වැඩකරන අයිතිවාසිකම් කියන එක දිනා ගන්න පුළුවන්. අධ්‍යාපන අමාත්‍යවරයා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් අග්‍රාමාත්‍යවරයා හමු වී තිබෙනවා. ඒ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය Facebook ගිණුමේද පළ කර තිබුණා. මේ ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති පළ කළ අදහස්. කවුරුන් නෝ මැදිහත් වෙනවා නම් අපිට කියන්න දෙන්නේ බොහොමත්ම ස්තුතියි. සුබෝධනී මත පදනම් වාර්තාව මත පදනම්ව යෝජිත වැටුප් වැඩිවීම එකවර ලබා දෙන්න. ඒ සම්බන්ධයෙන් අද හවස තිබෙනවා කැබිනට් මණ්ඩලයේ. ඒ කැබිනට් මණ්ඩලයේ තීරණය කරයි කියලා අපි හිතනවා. අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පියවර 4කින් දෙන්න යන්නේ. අපි මේක එක පියවරකින් දෙන්න කියලා අපි කියන්නේ. 1200 ගානකින් ගෑස් වැඩිලා තියෙනවා.
අපිට මේ ආණ්ඩුව කියන යෝජනාව ක්‍රියාත්මක කළොත් අම්බෙන්නේ 935යි. රසායනික පොහොර ඉල්ලා රට පුරා ගොවි ජනතාව මේ වන විට දිගින් දිගටම උද්ඝෝෂණ සංවිධානය කරමින් සිටිනවා. අදත් ගොවීන් ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ මෙලෙස සංවිධානය කර තිබුණා. පොහොර හිඟය දැන් රටේ සෑම කෘෂි නිෂ්පාදනයකටම බලපෑම් ඇති කරලා. හිඟුරුගුඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හතමුණ වෙළයායේද අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. මුළු රටටම වත සපයන අපේ ගොවියාට පොහොර නැතුව පාලකයෝ දැම්මාමඟට වෙළයායම පාළු වෙලා මොකද මින් අනේ පොහොර නැතුව වතුර දීලා පලක් නැගනේ මේ ටික ඔබ නහන්න එය සැමටම කියන්න මේ වගේ පාලකයෝ නම් අනුරාධපුර රළපනාවේ ගොවි මහතුන්ද පොහොර ගැටලුවට විසඳුම් මිල්ලා උද්ඝෝෂණයක නිරත වුණා. අපි කොහොමද ජීවත් වෙන්නේ? කරන්න දෙයක් නැහැ මහත්තයා. ඉතින් අපිට වහකාලා මැරෙන්න තමයි වෙන්නේ. මැදිරිගිරිය කවුඩුල්වැව ඒකාබද්ධ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවි මහතුන් මහකන්නයට අවශ්‍ය පොහොර ඉල්ලමින් උද්ඝෝෂණය නිරත වුණේ මේ අයුරින්. ඒ පොහොර ටික ලබා දීලා මේ රටේ ජනතාවගේ බඩ පිරෙන්න බට්ටික ගන්න රටෙන් හාල් නිෂ්පාදනය කරන්න. වගබින් පිළියෙල කර ඇතත් වගබ සිදු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසුවන ගලින් බින්දුනුවැව ගොවීන්ද අද සිය ගැටලු සම්බන්ධයෙන් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. මාස්කණ්ඩේ සඳහා අපේ ගොවි ජනතාව වැඩ කටයුතු සූදානම් වෙලා තියෙනවා. ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ ගොවියට අද වගා කිරීම සඳහා පොහොර ටික යෙදෙවුම් නැතිකම නිසාවෙන් ගොවියා අතරමං. ඕන පරීක්ෂණාගාරයක කරන පරීක්ෂණ 100%ක් සාර්ථක වෙලා නැහැ. මේ වගේ දේවල් වලදී මේ වගේ යම් අසාර්ථක වීම් අඩුපාඩු වෙනවා නම් අපි ඒ වෙලාවට මුහුණ දෙන්න ඕන. දැඩි තීන්දුවක් ඉන්න ජනාධිපතිතුමා බලාපොරොත්තුවක් නැහැ. දැන් ක්‍රීඩා පුවත් 2021 පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 5ක් පමණයි. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ. තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා අවසන් සංචිතය ඊයේ නිවේදනය කළා. ඊට ක්‍රීඩකින් 15 දිනකු ඇතුළත්. 2021 පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 17 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය නොවැම්බර් 14 වෙනිදා දක්වා පැවැත්වෙනවා. මෙවර පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නිවේදනය කළා. ඊට ක්‍රීඩකින් 15 දෙනෙක් ඇතුළත්. එහි නායකත්වය හිමිවෙත්තේ දසුන් ශානකටයි. උපනායකත්වයේ ධනංජය ද සිල්වාට හිමිව තිබෙනවා. සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකින් අතරට කණ්ඩායමේ දැනට සිටින පළපුරුදු සහිත ක්‍රීඩකින් වන කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්තිමාල් සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකින් ඇතුළත්. එමෙන්ම නවක ක්‍රීඩකින් ලෙස දක්ෂතා අතරට පිවිසි චරිත් අසලංක, මහේෂ් තීක්ෂණ සහ පැතුම් නිස්සංකද සංචිතයට ඇතුළත් වෙනවා. ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ දක්ෂ පිතිකරණයකට හිමිකම් කියන චාමික කරුණාරත්න මෙවර සංචිතයේ නියෝජනය කරනවා. සිය පන්දුවෙන් ක්‍රීඩා ලෝලීන් වසඟයට පත් කළ වනිදු හසරංගද 2020 සංචිතයට ඇතුළත්. ICC 2020 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි දෙවන ස්ථානයේ තවමත් රැඳී සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංගයි. ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 747ක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වන අවිෂ්ක ප්‍රනාන්දු සංචිතයට ඇතුළත් කර ඇති අතර අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු සහ බානුක රාජපක්ෂ මෙන්ම ලහිරු කුමාරද ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. මෙවර පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත අපනාලිකාවයි. සියත එක්ක ක්‍රිකට් දිනවමු තේමාව මුල් කරගනිමින් අප ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා දෙනවා. මෙවර ලෝක කුසලාන පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ප්‍රවර්ධන වැඩසටහන් රැසක් දිවයින පුරා අප ක්‍රියාත්මක කර තිබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.